සුබ දවසක් මම දොයාව අතීතයට පොඩ්ඩක් අරගෙන යන්න හිතුවා මම මේ කියන අතීතය සමහරුන්ට තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ඔයාගේ අතීතය තුල ඔයාට හමු වුණු සොඳුරුම කෙනෙක් තමයි ඔයාගේ අත්තම්මයි සීයයි එයාලගේ තුරුලි ගියපු ළමා කාලය අපිට එම ලේසියෙන් අමතක කරන්න බෑනේ මොකද හරි ලස්සනයි වගේම හරිම සුන්දරයි අතීතෙ මතක් කරන්න කැමැතිම අතීත නවතින කැමැතිම තැනක්නේ අපේ අත්තම්මයි සීයයි ළඟ ඉතින් ඉස්සර අපේ අත්තම්මලා අපි ළඟට අරගෙන කියලා දුන්නේ අපේ ජීවිතේ හදාගන්න දෙයක් ඇරෙන්න වරදින්න දෙයක් නෙමෙයි ඔන්න ඔහොම කියලා දෙන අදටත් සමහර අය නොදන්න කතාවක් තමයි මම කියන්න හදන්නේ සමහර වෙලාවට වැඩි හිටියෝ අපිට බනිනවනේ හය හතර නොදන්න පොඩි එකා කියලා මෙන්න මේකේ හය හතර කියන්නේ මොකක්ද ඔයා නිකමටවත් මේක කල්පනා කරලා බලුවද මෙන්න මේ හය හතර අපි දැනගන්න ඕන දෙයක් මොකද ජීවිතයට ගොඩක් වැදගත් අපේ ඉදිරියේ සැලසුම් කරන්න වගේම අපි අනාගතය ගොඩනගාගන්නේ කොහොමද කියන දේවලුත් මේක ඇතුලේ ලස්සනට කියවෙනවා මොකද අපි ඊනඟ ආත්ම භාවයන් සැලසුම් කරන්න මේ හය හතර ගොඩාක් ප්‍රයෝජනවත් මෙන්න මේ 6 4 ඇතුලේ හොඳම දේ තමයි මෙන්න මේ 6 මොකක්ද මේ 6 මේ 6 තමයි දිව්‍ය ලෝක 6 අපේ ජීවිතේ කරන හොඳ දේවල් එක්ක අපේ ජීවිතේ අවසානයේදී යන්න තියෙන හොඳම තැන් 6 මම මේ කියන පිළිවෙලත් එක්කම තමයි අවසානෙට යනකොට ආයුෂ වැඩි වෙන්නේ සැප වැඩි වෙන්නේ ඒ විතරක් නෙමෙයි බලය වැඩි වෙන්නේත් මෙන්න මේ දිව්‍ය ලෝකවල මෙන්න මේ පිළිවෙලට අවසානෙට යනකොට තමයි පළවෙනිම දිව්‍ය ලෝකයේ තමයි චාතුන් මහා රාජකය ඊළඟට කාවන්තිස්සය ඊළඟට යාමය තුසිතය නිම්මාන රතිය අන්තිම එක තමයි පරිනිම්මිත වසවතිය ඉතින් මෙන්න මේ අවසාන පරිනිම්මිත වසවතිය තුල තමයි ආයුෂ සැප බල මේ හැමදේම වැඩිම දිව්‍ය ලෝකයේ විදියට හඳුනගන්නේ ඉතින් ඉස්සර අපේ අත්තම්මලා අපිව ළඟට අරගෙන කියන්නේ මෙන්න මේ දිව්‍ය ලෝකවලට ගිහින් සැප විඳින්න නම් ජීවිතේ හොඳ දේවල් කරන්න කියලා. එතකොට ඔයාට හැමදාම සැපවත් වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක අහන අපේ පුංචි දරුවෝ මොකද කරන්නේ? හොඳ වැඩ කරනවා. නිතරම කල්පනා කරනවා අර දිව්‍ය ලෝකෙ ගිහිල්ලා සැප විඳින්න නම් මං හොඳ දේවල් කරන්න ඕන කියලා. කවදාවත් වැරදි දේවල් කරන්න හිතන්නේවත් නැහැ.